ශ්‍රී ලංකාවේ ඵලදායි අධ්‍යාපන උපාය මාර්ග සාකච්ඡා කිරීමට සහ ගවේෂණය කිරීම අරමුණු කරගත් ජාතික විද්වත් සභාව කොළඹ ලක්ෂ්මන් කදිරගාම ආයතනයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. මුල්ලමාවිය අධ්‍යාපනයෙන් ආරම්භ කොට ප්‍රාථමික, ද්විතීක, තෘතීක අධ්‍යාපනය අපි දැවැන්ත වෙනසකට ලක් කරනවා. විශේෂයෙන්ම ගුරු ශේෂ්ත්‍රය ඇතුළු අධ්‍යාපන ශේෂ්ත්‍රයේ මානව සම්පතේ සංවර්ධනය, විෂය නිර්දේශයේ දැවැන්ත සාධනීය වෙනස්කම්, ඒ හරහා ඩිජිටල් ශේෂ්ත්‍රයේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ තාක්ෂණ ශේෂ්ත්‍ර සුහුරු ශිෂ්‍යයා බිහි කරමින් එමගින් සුහුරු පුරවැසි පරපුර, සුහුරු රට නිර්මාණය කොට ස්ටීම් සහ ඉංග්‍රීසි අධ්‍යාපන කේන්ද්‍රීය, ඒ වගේම සෞන්දර්ය ශේෂ්ත්‍රයත්, කලා ශේෂ්ත්‍රයත්, ඩිජිටල් ශේෂ්ත්‍රයත්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ ටෙක්නොලොජි ශේෂ්ත්‍රයත්, තාක්ෂණ ශේෂ්ත්‍රයත් කේන්ද්‍ර කරගෙන අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education මේ පරිවර්තනය දියත් කරන්නට අපි මුල පුරනවා. අපි හිතන්නට ඕන පහේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය පමණක්මද අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් තක්සේරු කරන වැඩපිළිවෙල. පහේ ශිෂ්‍යත්වයට සාමාන්‍ය පෙළ විභාගයට, උසස් පෙළ විභාගයට පමණක් සීමා නොවි ජාත්‍යන්තරයත් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර විභාග ක්‍රමවේදයක් ක්‍රමිකව අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු කරලා, ඒ තුළින් නිර්මාණය වෙන සුහුරු ශිෂ්‍යයා, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, ලොව දිනන පුරවැසියා බවට පරිවර්තනය කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.